අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාල සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මං හිතුවා ඔයාලත් එක්ක ඩිනර් රෝල් හදන්න. මේ ඩිනර් රෝල් එක හදන්නේ අවන් එකක් නැතුව. මේ ඩිනර් රෝල් වලට මිල්ක් බ්‍රෙඩ් කියලාත් කියනවා. ඔයාලට මතකනේ අපි බටර් කේක් එකක් හදුවා. ඒකටත් අපි අවන් එක පාවිච්චි කරේ නැහනේ. අපි ඒ විදිහට මේ ඩිනර් රෝල් එක හදමු. එහෙනම් බලමු අපි ඩිනර් රෝල් එකට මොනවද අවශ්‍ය කරන්න කියලා. මෙතන අරන් දිනවා පාම් පිටි, මද උණුසුම් කිරි, ඊස්ට්, සීනි, තෙල්, ලුණු, මාගරින්, ඒකම් බිත්තර. දැනටමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට අපේ අලුත් වීඩියෝ බලන්න මේ සීනුවත් ප්‍රෙස් කරන්න. එහෙනම් අපි දැන් ඊස්ට් එක හදාගමු. මම මේ භාජනයට කිරි වලින් කොටසක් දාගන්නවා. අපි මෙතන අරන් තියෙන්නේ මද රසනේ කිරි තමයි. යාන්තම් රසනේ කිරි අරන් තියෙන්නේ. ඒකෙන් කොටසක් මේකට දාගන්නවා. දාලා එකටම සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. ඒක ටිකක් ගිය කරගන්නවා. ඒකට අපේ ඊස්ට් තේ හැන්දත් එකතු කරගන්නවා. එකතු කළා මේ විදිහට ගිය කරගන්න ඕනේ. දැන් ඊස්ට් ටික දිවෙලා තියෙන්නේ. අපි ඊස්ට් ටික පිපෙනකම් වහලා තියමු. දැන් අපි ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ. අපි දැන් පිටි එක අනාගමු. මේ ප්‍රමාණයට ඊස්ට් ටික පිපෙන්න විනාඩි 8ක් විතර ගියා. අපි දැන් ඊස්ට් ටික එකතු කරගන්නවා. දැන් ඒකට ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. ඒකටම ලුණු ටිකකුත් දාගන්නවා. එකම් බිත්තරේ එකත් එකතු කරගන්නවා. අපි දැන් මේ ටික මිශ්‍ර කරගමු. මම මේ මිල්ක් බ්‍රෙඩ් එක හදන්න පාවිච්චි කළේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන ඕනම කිරිපිටි වර්ගයකින් කිරි හදාගන්නත් පුළුවන්. අපි දැන් මේ පිටි එකට මාගරින් ටිකත් එකතු කරගන්නවා. ඔයාලට බටර් උනත් එකතු කරගන්න පුළුවන්. අපි දැන් ඉතුරු කරගත්ත කිරි වලින් චුට්ටක් දාගන්නවා. ටික ටික දාලා තමයි අනාගන්නේ. මොකද අපි දාන බිත්තරේ යනොත් අපි දාන කිරි ප්‍රමාණය වෙනස් වෙනවා. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 120ක් ගත්තා. ඒ වුණාට මම පිටි එක අනාගත්තේ මිලිලීටර් 100ක් දාලා. අපි දැන් ලෑල්ලට දාලා විනාඩි 10ක් විතර නීට් කරගමු. අපි දැන් ලෑල්ලට පිටි ටිකක් දාලා ඒ කුඩට අපේ ඩෝ එක දාගමු. දැන් අපි මේක ටිකක් නීට් කරගමු. අපිට මේ ඩිනර් රෝල් එක හදන්න ඕන වෙන්නේ මේ වගේ ඇලෙන ඩෝ එකක්. ඒ නිසා අතේ ඇලුනට වැඩිපුර පිටි දාගන්න යන්නේ නැහැ. දැන් මේ භාජනයට තෙල් ටිකක් දාලා අපි මේ හදාගත්ත ඩෝ එක පිපෙන්න තියමු. අපි ඩෝ එක වෙරෙන්නේ නැති වෙන ඩෝ එක උඩත් තෙල් ටිකක් ආගමු. අපි දැන් මේක වහලා දෙගුණයක් වෙනකන් තියමු.
මේ තියෙන්නේ අපේ ඩෝ එක. පැය එකයි විනාඩි 15ක් ගියා මේ ගානට පිපෙන්න. අපි දැන් හුලං ඇරලා එළියට ගමු. අපේ ඩිනර් රෝල් හදන්න මේ වගේ ඇදෙන ඩෝ එකක් තමයි ඕන වෙන්නේ. අපි දැන් කොටස් වලට වෙන් කරගමු. මෙතන පිටි ගෑම් 250ක් අරගත්තා. ඒ පිටි ග්‍රෑම් 250න් හදාගත්ත ඩෝ එකෙන් පිටි බෝල 8ක් හදාගත්තා. පිටි කෝපන 2ක් තමයි මේකට අරගත්තේ. මේ විදිහට අපි ඔක්කොම බෝල ටික හදා ගන්නවා. දැන් මම මේ තැටියට මාගරින් ටිකක් ගා ගන්නවා. ඔයාලට බටර් හරි ඔයිල් මොන හරි එහෙම ගා ගන්නත් පුළුවන්. මේ විදිහට උතර මාගරින් ටික ගාගෙන ඔයිල් পেපර් එකක් ඒ කුඩින් දා ගන්නවා. දාලා ඒ කුඩින් චුට්ටක් බටර් ටික දා ගන්නවා. දැන් අපි හදාගත්ත බෝල ටික බේකින් ට්‍රේ එකෙන් තියාගමු. එහෙනම් අපි මේකේ ප්‍රමාණය දෙගුණ වෙනකන් වහලා පැත්තකින් තියමු. අද අපි අවන් එකක් නැතුව තමයි අපි ඩිනර් රෝල් හදන්නේ. මම මේ භාජනය තමයි ඒකට පාවිච්චි කරන්නේ. මම මේ භාජනය රත් කරලා ඒකට මේ වයර් රැක් එක දාගන්නවා. අපි දැන් අවන් එක ප්‍රී හීට් කරගන්න ඕනේ. ඒ වගේම මේ භාජනෙත් අපි රත් කරගන්න ඕන. මම මේ විදිහට භාජනය වහලා ගින්දර වැඩි කරලා විනාඩි 10ක් රත් කරගන්නවා. දැන් මේ තින් අපේ ඩිනර් රෝල් ටික විනාඩි 30කට පස්සේ ඒක දෙගුණයක් වෙලා තියෙන්නේ. අපි භාජනය රත් වෙනකන් එග් වොෂ් කරගමු. අපි ගත්ත බිත්තරේන්ම බීට් කරලා එකින් කොටසක් අපිට තියාගන්නත් පුළුවන්. දැන් අපි භාජනය විනාඩි 10ක් රත් කරගත්තා. අපි දැන් ට්‍රේ එක භාජනයෙන් තියාගමු. අපි දැන් භාජනය වහනවා. ගින්දර ගොඩක්ම අඩු කරගන්නවා. මෙන්න මේ වගේ ගින්දරේ තමයි අපි මේක බේක් කරගන්නේ. මේ දින විනාඩි 23කට විතර පස්සේ අපේ ඩිනර් රෝල් එක. අපි ආයෙ චුට්ටක් ඇරලා බිත්තර කහ මැදේ ටිකක් ගාගමු. අවන් එකේ වගේම මේක පිච්චෙන්නේ නැහැ. අවන් එකේ වගේ පිච්චෙන්නේ නැති නිසා අපි බිත්තර කහ මැදේ ටිකක් කාපව ගා ගන්නවා. අපේ ඩිනර් රෝල් එක බේක් වෙලා තියෙන්නේ. අපි දැන් විනාඩි 5ක් විතර තියලා කරගමු. දැන් අපේ මේ ඩිනර් රෝල් එක විනාඩි 25කට පස්සේ මම භාජනය විනාඩි 25ක් බේක් කරගත්තා. අපි දැන් ට්‍රේ එක එළියට ගමු. මේ තියෙන අපේ ඩිනර් රෝල් ටික හදාගත්තට පස්සෙත් අපේ භාජනය පොඩ්ඩක්වත් කළු වෙලා හැම නැහැ. අපි දැන් ලිපෙන් බාගත්තට පස්සේ අපේ ඩිනර් රෝල් එකට දී කරගත්ත බටර් ටිකක් ගා ගන්නවා. අපි මේ විදිහට දී කරගත්ත බටර් ටික ගාගත්තා. දැන් රෙද්දකින් වහලා මේක නිමෙනකන් තියමු. දැන් අපේ ඩිනර් රෝල් එක නිවිලා ඇති. බලමු කොහොමද කියලා ඇරලා. අපි මේ පැත්ත චුට්ටක් බුරුල් කරගමු. අපි දැන් බලමු අඩියත් කොහොමද කියලා. අපි ඔයිල් পেපර් එකත් ගලවලා බලමු. මේ තියෙන හොඳට බේක් වෙලා තියෙනවා.
උඩ චුට්ටක් පාට අඩුයි. ඒ වුණාට හොඳට බේක් කළා තියෙන්නේ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. මේක අපි හොඳටම නිවෙනකන් ඉඳලා මේ ඩිනර් රෝල් ටික වෙන් කරගමු. මේ තියෙන්නේ අපි ලිපේ හදාගත්ත ඩිනර් රෝල්. හොඳට මේ හොඳට සොෆ්ට් එකට තියෙනවා. ලිපේ හදාගත්ත කියලා පොඩි වෙනසක්වත් නැහැ. එහෙනම් අපි දැන් මේ ටික වෙන් කරගමු. මේ තියෙන හොඳ සොෆ්ට් එකට තියෙනවා. අපි එකක් කඩලා බලමු කොහොමද කියලා. මේ වටේම හොඳට බේක් වෙලා තියෙන අඩිය කර වෙලත් නැහැ. හොඳ සොෆ්ට් එකටම තියෙනවා. එහෙනම් ඔයාලත් අවන් එකක් නැතුව ඝනකම භාජනයක් අරගෙන මේ විදිහට ඩිනර් රෝල් හදලා පවුලයාත් එක්ක රස බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙමු.